ගැන කතා කරන්න රෙඩිය මම හිතනවා අපි නැවත චිත්‍රයට මේ යමු මොකද මේ චිත්‍රයත් එක්ක තමයි මිතමන් සර නාට්‍යයත් බිහි වෙන්නේ මම බොහෝ නිර්මාණවල චිත්‍රය පිටිපස්සේ තියෙනවා මට පුංචි කාලේ පාසලේදී ඔය චිත්‍රාන්දිනින් හින්දා විශාල දඬුවමකුත් ලැබෙනවා ඒ කාලේ අපේ ධර්මරාජ හිටියේ විදුහල්පතිතුමා මම හිතන්නේ ඕන කෙනෙක් කතා කරන කෙනෙක් අග්‍රගන්නේ විදුහල්පතිවරයෙක් ඒ පි ගුණරත්නයන් එතුමා මට දීපු දඬුවම තමයි රාජ්‍ය නායකින් 10 දිනක්ගේ පින්තූර දීලා චිත්‍රාන්දිනේ කියපේ. ඒක මම පන්තියේ වෙලාවේදී එක්තරා ගුරුවරයෙක්ගේ කාටුන් එකක් ඇඳලා. ඒකට මට දීපු දඬුවම. ඒ චිත්‍ර නිසාම මම ජනාධිපති සම්මානයට පත් වෙනවා. ඊළඟට කනගාව චිත්‍ර තරඟයට මම ඉදිරිපත් වෙලා මේ කොයිද ජපානයේ රන් පදක්කමක් මම එක හිමි කර ගන්නවා. ඉතින් මට මම කිව්වේ මගේ ජීවිතේ අර දුම්බර මිටියාවතෙන් කාබන් පෑනක් අරගෙන කඩදාසි වල කුරුටු ගාපු මම මේ පින්තූර කීපයක් තියෙනවා මට. ඇත්තටම මේ දෘශ්‍ය මාධ්‍යයක් නුනත් නොඋනත් අපිට මේ YouTube නාලිකාවක යන නිසා අපිට මේ සමහර වෙලාවට ටිකක් පෙන්වන්නට පුළුවන්. මේ ඉතාමත්ම ලස්සන පරිසරය විඳපු ආකාරය ඒ වගේම පුද්ගල චරිත ඒකම අපේ සතා සිව්පාව පිළිබඳ දිය ඇලි පිළිබඳව මේ ආදි වශයෙන් බොහොම ලස්සන දර්ශනීය සමහරට මේක චිත්‍රයක් කියලා කියන්න බෑ මේක ගත්ත පින්තූරයක්ද කියලා හිතෙනවා සමහර අවස්ථාවන්වලදී ඒ තරමටම ඔබ ඉතාමත්ම සුවිශේෂී ආකාරයට මේ නිර්මාණ කරලා තියෙනවා මේ නිර්මාණයට මම මෙහෙම හෙව්වොත් එහෙම දැන් අපි චිත්‍රාන්දින්න දැන් හැමෝම ආසයි චිත්‍රයක් අඳින්න නමුත් ඒ වුණාට බෑ හැමෝටම බෑනේ චිත්‍රාන්දින්න ඔව් හැමෝටම බෑ ඒතර මේක ඔබ හිතන්නේ කොහොමද මේක මේ සහජ දක්ෂතාවය තමයි නමුත් මේක සහජ දක්ෂතාවයට පමණක්ම සීමා වෙන්න ඕනද නැත්නම් පුරුදු පුහුණු කරන්න ඕනද කොහොමද මේ නිර්මාණකරණයට ප්‍රවේශ ගන්න නිසකවම සතතාභ්‍යාසය තිබිය යුතුයි ඔව් ඒ ගැන තර්කයක් නැහැ ඔව් කලාව කියන විෂයේ කුමන කලාවක හිටියත් නර්තනයේ වේවා සංගීතය නාට්‍ය කලාව කවර විෂය අපි භාවිත කළත් ඒ සියල්ල තුළම අපේ සතතාභ්‍යාසය තිබිය යුතුයි වර්තමාන වුණත් මම චිත්‍රාන්දිනක නැවැත්තුත් ටික කාලයක් යනකොට මට ඒ හැකියාවේ යම්කිසි පසුබෑමක් තියෙනවා හැබැයි භාගයකට වගේ මට චිත්‍ර නොහැඳින්ද බෑ එහෙම ප්‍රශ්නකුත් තියෙනවා අර අහපු ප්‍රශ්නෙට උත්තරේ අපි චිත්‍ර නිර්මාණයකට ප්‍රවේශ වෙනකොට අපේ සිතිවිල්ලක අපේ මනසේ කොහේ හෝ ඇදෙනවා අපි කළ යුත්තේ මෙයයි කියන එක හැබැයි මේක එන්නේ මට හිතෙන්නේ ළමා අවදි ඉඳලා ඒ ළමා අවදි ඇති වෙන දේ අපි හරියට කවුරු හරි කෙනෙක් මෙහෙවලා හෝ Taman විසින්ම පුරුදු පුහුණු වෙලා ඇති කරගත්ත දැනුමත් එක්ක ඉස්සරහට යනකොට Tamanට දැනෙනවා එහෙම දෙයක් කළ යුතුයි කියලා හොඳම උදාහරණය ගොවිසිත ලොතරැය ඔබ මේක දන්නේ නැති විදිය දන්නවා මම ගොවිසිත ලොතරැය නිර්මාණ කරුවා මම එතකොට මම අමාත්‍යංශය එතකොට කෘෂිකර්ම ඉඩම් හාවන සම්පත් අමාත්‍යංශයේ මාධ්‍යකේ මාධ්‍ය නිලධාරියෙක් වශයෙන් ඉද්දී එතකොට මගේ අධ්‍යක්ෂකවරිය හිටියේ සුමිත්‍රා රාහුබද්ද අපිට මේ ලොතරැයි මණ්ඩලයත් එක්ක ඒකාබද්ධ වෙලා ලොතරැයියක් නිර්මාණය කරන්න වෙනවා ඉතින් මම එතෙන්දී චිත්‍ර ශිල්පිනුත් හිටියා හැබැයි ඒගොල්ලෝ ඇඳපු චිත්‍රවලට මගේ එකඟතාවය තිබ්බේ නැහැ මගේ ඇඟේ ඇතුළේ තියෙනවනේ චිත්‍ර ශිල්පියෙක් මට හිතුණා ඒ කාලේ දැකපු ලොතරැයියට වඩා වෙනස් ලොතරැයියක් මම නිර්මාණය කළ යුතුයි කියලා ඉතින් මං ඒ ඇඳපු චිත්‍රය ගැන මට අදටත් තියෙන්නේ ආඩම්බරයක් මොකද මම ගොවිසත කියන ආකෘතිය තුළම ගොවිකම ගම සහ දුම්බර මිටියාවත පෙන්වන්න ලොකු උත්සාහයක් කරා මට ටිකට හිතෙනවා දැන් මට මැවෙන විදිහට සමහර ඒවා ඒ ගොවිසිතේද කියන එකට මට හිතා ගන්න බෑ ඒ ඔබ අර ලොතරැයි ගැන කියපු නිසා සමහර ඒවා නිකන් අර බිතු සිතුවම් වගේ ඒ ආරයක් ගත්තාදෝ කියලා මම විෂයන් තුනම කරනවා දැන් ඒක තමයි අපූර්ව දෙය මම වඩාත්ම දක්ෂ පෝට්‍රේට් වලට ආලේඛන චිත්‍ර ශිල්පයට කාටුන් දැන් සල්ලිල වගේ පත්තරවල කාටුන් එක ඇඳෙත් මම එතකොට හැම චිත්‍රයක්ම දැන් මම චිත්‍රය විෂයක් වශයෙන් ඉගෙනගෙන නැහැ ඒකම විශේෂත්වය විෂයක් වශයෙන් ඉගෙන නැහැ හැබැයි මම ඇක්‍රිලික් ඔයිල් වෝටර් කලර් මේ ඕනෑම වර්ගයක චිත්‍ර අඳිනවා සහ චිත්‍ර ශිල්පිනේක ලොකු ඇසුරක් තියෙනවා ඒ කාලේ හරි ජනප්‍රිය චිත්‍ර කතා පත්‍ර ඔව් ඉතින් මම සතුට සිත්‍ර කියලා පත්‍ර තිබ්බනේ හරි වාග්යක් මට මම චිත්‍ර කතාවකුත් ඇඳපු කෙනෙක් එහෙමද
ඔව් මගේ කාලෙම තමයි ජැක්සන් ඇන්තනි චිත්‍ර කතා දෙන්නේ මම පාසල් ශිෂ්‍යෙක් මට අවුරුදු 15යි මම පළවෙනි චිත්‍ර කතාව සමන් පිච්ච කියලා ස්වර්ණ කියලා පත්‍රයකට ඇන්දි ඒක ඇන්දි මම මේ පෑනේ ඉන්දින් ඉන්ක් දාලා පෑනේ මම දන්නේ නැහැ මේක වෝටර් මේ බ්‍රෂ් එකෙන් අඳින්ද ඒ වෙලාවේ මට ඒකට ගුරුහරු කන් දුන්නේ බඳුල හරිචන්ද්‍රයන් මම මේ පත්‍රයට ගිය වෙලාවේ මට කතා කළා කොහොම නෙමෙයි මේ පුතා මේකයි කරන්න ඕනේ කියලා. ඉතින් අපිට තාමත් මේ නිර්මාණකරුවෝ මතකයි සරත් මදුදාන් බඳුල හරිශ්චන්ද්‍ර තලංගම ප්‍රේමදාස ජනකරත්නායක ඔය විශිෂ්ට ශිල්පීන්. ඔව්. අපි අපි ඒ කාලේ දැන් මේ දෘශ්‍ය මාධ්‍ය හැටියට අපි දෙනවා. දයා රාජවක්ෂ. ඔව්. දයායියට මම ගොඩක් ආදරේ. මොකද එයාගේ සමහර කවරවල වර්ණ ගැනීම කරේ මම. එයා සාමාන්‍ය වර්ණ ගන්න නැහැ රේඛී චිත්‍රයක් හදින්න ඊට පස්සේ අපි වර්ණ ගන්නවා මරක දාන අලුත්ම දෙයක් දුන්න ආදර කුමා කියලා එහෙම ඔව් ඒ කියන්නේ දැන් බලන්න ඒ කාලේ රූපවාහිනිය මේ වගේ දේවල් නැති කාලේ ඒ දෘශ්‍ය මාධ්‍ය තිබෙන්නේ නැහනේ නැහැ ඒතර චිත්‍ර කතා බොහොම සමීප වෙලා තිබ්බා මට මතකයි මගේ අයියා මේ සල්ලි එකතු කරන මේ සඳේන පත්‍රය ගන්න ඉතින් එහෙම උනන්දුවක් සහ ඇල්මක් තිබ්බා. ඔව් මටත් ඒ අතීතේ දැන් ඔබතුමා මේ කතාව කියනකොට මතක් වෙනවා අපි සමහර වෙලාවට ඉස්කෝලේදී මේ සතුට පත්‍රයේ අර පොත යටින් තියාගෙන හිමින් හිමින් කියවනවා මේ කතා ටික. ඔව් දනුවන් ලැබු පෙවත් තියෙනවා. ඔව් ඉතින් කොහොම හරි ඒ ආభాෂයේ තමයි චිත්‍රවල දිගටම ගියේ. අද වෙනකොට මම චිත්‍ර ප්‍රදර්ශන කීපයක් පැවැත්තුවා. ජාත්‍යන්තර සම්මාන කීපයක් ගත්තා. මගේ ජීවිතේ වඩාත්ම සමීප කලා විෂය මොකද්ද කියලා හෙවත් මට හිතෙන චිත්‍රය. ඒ නිසාම තමයි චිත්‍රයෙන් පස්සේ දැන් මං ලේකන ලේකකෙක්නේ. ඔව්. දැන් දවල් මට චිත්‍ර ගැන තව එක ප්‍රශ්නයක් අහන්න තියෙනවා. සමහර වෙලාවට අපි දැන් පින්තූරයක් දිහා බලලා අඳින එක චිත්‍ර ගැටලුවක් නෑ. ඒ විදිහට නේද අඳින්නේ කියලා අපි හිතනවනේ. ඔව්. නමුත් දැන් ඔබ මනසින් චිත්‍රයක්ම අවගන්න සමහර වෙලාවට අඳින්නේ බොහෝ විට මං කැමති ඒකට. ඔව්. එතකොට සමහර වෙලාවට අපි හිතමු නිකන් ගල් තලාවක් තියෙනවා, ඉර බැහැගෙන යනවා, හරි නීර නැගගෙන එනවා, හරි දර්ශනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එතකොට සතා සීපාව ඉන්නවා. මේ මේවා එනකොට දැන් අර ඉර ආලෝකයත් එක්ක ඇති වෙන ඒ හැඩතල නිර්මාණය. නැත්නම් ඒ හෙවණැල්ල කොයි විදිහටද නිර්මාණය වෙන්නේ? කොහොමද ඒක මවාගන්නේ? බොහොම සංකීර්ණ ප්‍රශ්නයක්. හැබැයි පිළිතුර ඉතාම සරලයි. ප්‍රශ්නේ සංකීර්ණයි කියලා කියන්නේ හේතුව දැන් මම මේක මේ මාධ්‍ය ඔස්සේ පැහැදිලි කිරීම ඉතාම අසීරුයි. හැබැයි මට මේකට ඉතා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් සරලව. අපි වර්ණ හැඩතලත් එක්ක මේ වර්ණ එක්ක අපි ගොඩාක් සමීප නම් අපිට පුළුවන් වෙනවා අපේ මනස ඇඳෙනදී ප්‍රතිනිර්මාණය කරන්න. ඒ ප්‍රතිනිර්මාණය කිරීමේදී අපි ඒක දර්ශනයක් පාවිච්චි කරන්නේ ගහ කොළ අරගෙනද එහෙම නැත්නම් වර්ණ වලින් පමණක්ද එහෙමත් නැත්නම් වෙනත් විදිහකටද කියන එක තීන්දුව කරන්නේ චිත්‍ර ශිල්පියා. දැන් මම මේක විශේෂ ලුකුවට යන්න බෑ මේ අපි. ඔව් අපි විවිධ ජාත්‍යන්තර චිත්‍ර ගැන මම කතා කරන්න මේක හම්බෙන්නේ නැහෙනේ. ඉතින් ඒ වුණාට දැන් ඇබ්ස්ට්‍රැක්ට් කලාව විවිධව තියෙනවා. හැබැයි එක එකකට වෙනස්. දැන් සේමගේගේ චිත්‍ර කලාව එක්තරා ආකාරයකක්. ජනකයගේ එක විදිහක්. සේනකගේ තව විදිහක්. ඉතින් මංජුශ්‍රීලාගේ තව විදිහක්. මේ සියලු මේ මම කේදේශිය ගැන විතරයි මම කිව්වේ. මේ ශිල්පීන් තමන් මනසට ගත්ත තමන්ගේ වටපිටාවෙන් උකහාගත්ත දේ තමයි වර්ණත් එක්ක අර තමන්ට ඕනේ නිර්මාණයේ ඉලි දක්වන්නේ. ඒක හරිය අපූර්වයි. දැන් මට ජෝර්ජ් කීට්ගේ බොහොම ප්‍රකට චිත්‍ර තියෙනවා. ඒ වගේ හැඩතල බලන්න. ඒක වෙනම විශ්යා. දැන් මට වෙනවා දින මම මේ ඔක්කොම අතපත ගන්නවා. මම මගේ ආදරය තියෙනවා මේ ශිල්පීන් ඔක්කොටම. මම රියලිස්ටික් පැත්තටත් බරයි ඇබ්ස්ට්‍රැක්ට් පැත්තටත් බරයි. ඉතින් ඒ දෙකම මම පාවිච්චි කරනවා. හැබැයි මම හරි ආඩම්බරිනවා නුවර ප්‍රදේශයේ බොහොම හොඳ ගුරුවරු පීප දෙනෙක් ඉන්නවා. මේගොල්ලෝ දියසායම් තෙල්සායම් චිත්‍ර නිර්මාණ නවපරපුරට බොහෝ ඉක්මනින් ලබා දෙනවා සහ වඩා ඵලදායී විදිහට ලබා දෙනවා. ඉතින් ඒකත් මට කියන්න තියෙන්නේ ඉදිරියේ හොඳයි. හැබැයි මේ නවතාක්ෂණෙත් එක්ක කටයුතු කරද්දී මේවා අතාරින් නැතුව ඒවත් එක්කම ඒවත් බද්ධ කරගෙන මේ නවතාක්ෂණේ පාවිච්චි කරන්න පුළුවන් චිත්‍ර විශේෂයට. දැන් මම ඩිජිටල් චිත්‍රවලට අවතීර්ණ වෙච්ච කෙනෙක්. දැන් පෝට්‍රේට් කරනවා මම ඩිජිටල්. ඒ කියන්නේ අපිට මේක කරන්න පුළුවන් මේ තාක්ෂණෙත් එක්ක. ඒතකොට දැන් අපි චිත්‍රයක් චිත්‍ර ප්‍රදර්ශන තියනවා වරතර.
ඒ අවස්ථාවකට අපි සහභාගි වෙලා චිත්‍රයක් හැබැයි ඉතින් ඒ ස්ථානෙට යන්නෙත් ඒවට ආදරය කරන පිරිසම තමයි ඉතින් චිත්‍රයක් රස විඳිනවා කියන එකත් ටිකක් අමුතු කලාවක්. ඔව්. ඒකත් ලේසි පහසුවෙන් බෑ සමහර වෙලාවට. දැන් අපි බොහොම ලස්සන දර්ශනයක් දිහා බැලලා ඒ දර්ශනයේ රස විඳගෙන යනවා. නමුත් තව කෙනෙකුට තියෙන්න පුළුවන් එහෙම මෙහෙන් කිරි කෑලි ටිකක් ගහලා පාට ටිකක් අතුල්ලපු චිත්‍රයක් ලොකු වටිනාකමක් එයාට පේනවා වෙන්න පුළුවන්. මේක කොහොමද තක්සේරු වෙන්නේ? ඒක පුද්ගල අභිලාෂය මත තීන්දුව වෙන එකක්. ඒ කියන්නේ අපිට ඒක අපි කියන්නේ ඒක මෙහෙමයි. රස විඳින්නේ විවිධාකාරයිනේ. ඔව්. අපි අමරදේමාස්ටික සින්දුවකට කැමති කෙනෙක් සමහර විට ඇන්ටන් ජෝන්ගේ සින්දුවකට කැමති වෙන්න පුළුවන්. එතන රස දෙකක්. එතකොට ඒ ඒ ඒ රහ දෙක දැන් මට මේ පසුබිමෙන් එහෙන හරි අපූර්ව මම මොකද්ද විදිහට මෝහනේ වෙලා වගේ තියෙන මම ඒ ඒ හඬත් එක්ක තමයි මම මේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නේ. මොකද මම අමරදේව මාස්ටර් බොහොම ගරු කරන සහ තා ප්‍රිය කරන අනිවාර්යයෙන්ම. එතුමා සමග මේ ඇසුරු කුත්තිවිච්ච කෙනෙක්. ඉතින් එහෙම තමයි රස වින්දනය කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. සමහර වෙලාවට දැන් අපි හිතමුකෝ මොනාලිසා චිත්‍රපටයේ ලෝක ප්‍රකට චිත්‍රයක් මේක. සමහර වෙලාවට මේක අර AI ගේ අපේ ඇගීම නොවුනා නම් සාමාන්‍ය චිත්‍රයක් විදිහට තිබුණා නම් සමහරට අපි ඔක තියා බලන්නේ නැති වෙයි. මොකද්ද මේ කියලා සමහර වෙලාවට හිතෙයි. අර එහෙම අවස්ථාවක් තියෙනව නේද? දැන් දැඩි දෙනෙකුගේ ආකර්ෂණයට ලක් වෙනකොට ප්‍රබූන්ගේ ආකර්ෂණයට ලක් වෙනකොට මේ චිත්‍රයේ දිහා නිකන් අමුතු විදිහට බලන්න පෙළඹෙනවා. ඔව් දැන් මට මේකත් එක්ක මතක් වෙන්නේ බොහොම ඛේදවාචකයක් ගැන. ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පින ගොගල් ගිය අපි එයාගේ එයා චිත්‍ර ශිල්පියෙක් වශයෙන් ජීවතුන් අතර ඉන්න කාලේ එයාගේ චිත්‍ර ඇගීමට ලක්ුණේ නැහැ. හැබැයි එයා මිය ගියාට පස්සේ එයාගේ චිත්‍ර ගැන බොහෝ උගතුන් මේ චිත්‍ර විෂය ගැන කතා කරන අය කතා කරන්න පටන් ගත්තා. එයා මිය යන්නේ පාරක කණ්ඩත් නැතුව මේ චිත්‍ර ශිල්පියා. අද ලෝකේ වැඩිම මිලකට ලැබෙන යාගේ චිත්‍ර. යාගේ චිත්‍ර. ඒක තමයි. ඉතින් එහෙම තමයි ඔය 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 රසවින්දනය සහ ජනප්‍රියත්වය ඒක වර්තමානයේ ඔක ওই தත්ත්වය මේ රටේ කලාකරුන්ට තියෙනවා. හොඳයි. අපිට දැන් ඒ ගොඩාක් ඒ ඔස්සේම කතා කරන්න තරම් කාලය මදි වෙනවා. ඔව්. ඒ නිසා මම කැමතියි ඔබතුමාගේ මේ පුවත්පත් කලාව එහෙම නැත්නම් ලේඛන කලාව ඒ පිළිබඳවත් යමක් දැනගන්න ඔබ එක්ක ඉතාම දක්ෂයෙක් කොහොම හොද නවකතා කෙටි කතා ඒ ආදි වශයෙන් ඔබ රචනා කරපු එක්කෙනෙක් මේ ඒ පිළිබඳවත් අපිට යමක් සඳහන් කරනවා නම් ලේඛන කලාවත් බිහි වෙන්නේ අර මං කියන චිත්‍රය දැකපෙකින් පස්සේ මම නවකතාවකට ඉස්සලම කෙටි කතා අපි කරේ ඒත් පාසල් අවදී තමයි මම බිත්ති පුවත්පතට අපුරු දෙයක් තියෙනවා කියන්නේ දැන් මේ ස්වර්ණ පුස්තක සම්මාන ගන්න චන්ද්‍රන්ද බණ්ඩාරනේ චන්ද්‍රන්ද බණ්ඩාරයියා හින්දා තමයි මම ලියන්න පටන් ගන්නෙ. එයාගේ වනසපු මල පොත මට එවනවා. පස්සේ මම ඒ පොත කියවලා මට හිතුණා මේ මටත් ලියන්න පුළුවන් නේ. මමත් ලියන්න ඕනේ කියලා. ඔන්න මගේ පළවෙනි පොත බිහි වෙන්නේ එහෙමයි. තවත් ඉස්සරහට ගියොත් පාසල් කාලේ අපේ පාසලේ ධර්මරාජේ මම ආනු ධර්මරාජේ ඉගෙන ගත්ත කෙනෙක් තිබ්බා කැටපත් පවුර කියලා. පුවත්පත් තීරුවක්. මේකට මම ලියනවා. කටුක ජීවිත කියලා මම කෙටි කතාවක් ලියනවා. ඒ කෙටි කතාව තමයි මගේ පළවෙනි يعني සාහි ලේඛන කලාවේ පළවෙනි නිර්මාණය. මගේ සිංහල සර් බණ්ඩාර වීරසේකර එතුමා මේ පොත මේ කෙටි කතාව කියවලා මට පිටත් ගහලා කියලා තමුසේ හොඳ ලියන මිනිහෙක්. මේක දිගටම කරොත් තමුසේ හොඳ ගමනක් තියෙනවා. එහෙම තමයි හරි ආදරේ. අපිට පෙරහර මේ බොහෝ ගමන් යන්න උදව් කරපු චරිතයක් බණ්ඩාර වීරසේකරයන්. ඇත්තටම මම ලියද්දිත් ආපහුර චිත්‍රේනවා. අර මැක්කගේ කතාව වගේ තමයි. මොකද මම ලියන්නේ ඒ සිද්ධිය චිත්‍රානුසාරයෙන්. එහෙනම් මම උත්සාහ කරනවා ඒ නිර්මාණය තුළ චිත්‍රය නැවත බිහි කරන්න. රූප රාමුව මවන්න පාඨකයා තුළ පොළඹවනවා ලිවීම තුළ. ඒක තමයි දැන් මගේ 2019 මධ්‍යම පළාතේ හොඳම නවකතාව. ඊට කලින් උදෑ ගිරිහිසක්සේ 1993 මහලිසතේ හොඳම නවකතාව වෙනවා. ඊට පස්සේ යෝන් සම්මානය හම් වෙනවා. ඒකත් තිරනාට්‍යයක් වුණා. මේ පොතටත් සම්බන්ධ වෙන්නේ දුම්බර මිටියාවත යටවෙච්ච සිද්ධිය. බණ්ඩාර සහ මංගලිගේ ප්‍රේම කතාව. මේ පොත ලියද්දී ලියන භාෂාව මම පාවිච්චි කරන්නේ චිත්‍රයත් එක්ක. ඔව්. ඊට පස්සේ 2019 මගේ දවල ගොසරෑවිය මධ්‍යම ප්‍රාතේ හොඳම
නවකතා වෙනවා සහ සම්මාන පත්තිනය සරසය ප්‍රකාශන කෙරට දැන් ගන්න මිලදී ගන්න පුළුවන් සහය නොබෝ කලකින් ටෙලිනාටකට බලන්න පුළුවන් ඒ නිර්මාණය කරන්නේ අශෝක අවුද හිට්ටි මහත්මය මේ මේ ඩීසල් ප්‍රශ්නේ විවිධ ඉන්ධන ප්‍රශ්න නිසා පොඩ්ඩක් ප්‍රමාද වුණා ඒත් මම විශ්වාස කරනවා බොහොම ඉක්මනින් ඒ කටයුත්තත් අවසන් වෙයි කියලා. ඔව් දැන් මෙතනදී මට අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා ඒක අපි ගීත විරාමයෙන් පස්සේ මම ඔබට මතු කරන්නම්. ඔය දැන් හරිම පහසෙන් මම හිතන්නේ චිත්‍රපටයක් නිර්මාණය කරන විට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්ගේ චරිතය ඒ භූමිකාව ඔබ කරන විට ඔබ චිත්‍ර ශිල්පියෙක් නිසා ඔබට ඒ රූප රාමුව මැවෙනවා. ඒ කියන්නේ හැමෝටම මැවෙනවා ඒක අධ්‍යක්ෂකවරයෙක් කියන්නේ ඒක තමයි කාර්යය. නමුත් ඊට වඩා දෙයක් ඔබ තුලින් සිද්ධ වෙනවා ඔබ චිත්‍ර ශිල්පියෙක් නිසා. ඔව් දැන් සිනමාවේදී සිනමා විෂය මම ඉස්සෙල්ලා රචනය ඉගෙන ගත්තා. ඒ පාඨමාලාවක් හැදෑරුවා. එතින්දී අපි දැනගත් දෙයක් තමයි සිනමා නිර්මාණයකදී ස්ටෝරි බෝඩ් එක. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා දල රේඛා සැලැස්මක් අඳින්න ඕනේ. ඒක තමයි වඩා නිවැරදි. ස්පිල්බර්ග් පවල් කරනවා ඒක. මට ඒක කළ යුතු නැහැ. හේතුව මගේ මනස ඇඳිලා ඉවරයි. චිත්‍ර ඇඳිලා ඉවරයි. හොඳයි අපි ගීතයක් අහලා තවදුරටත් කතා කරමු. ඔබ මීළඟට තෝරා දෙන්නේ මොකක්ද ගීතය? පවන් සරණ හිසාද්දර මේ ගීතයේ තියෙන විශේෂත්වයක් මේ මම බොහොම අවුරුදු කීපයකට කලින් ලියපු ගීතයක් මේ ගීතයේ ගායනා කරන්නේ මගේම සහෝදරයා මම මේ ගීතයේ කීපතාව මහනුරු සිවිදී අහලා තියෙනවා මොකද මගේ තව සහෝදරයෙක් වැඩසටහනට සම්බන්ධ වෙනවා සෞඛ්‍ය මාත්‍යන් සිනමල්ලි එයාත් මේ ගීතේ පාවිච්චි කළේ මමත් කීපතාවක් මේක දීලා තියෙනවා මේ ගීතයේ මං කියුවේ අර පපේ පවුලේ නිර්මාණ හැකියාව එළිදක්වන්න හොඳ ගීතයක් කියලා මට හිතෙනවා. අපි එතුමගේ නමත් කියමු. ප්‍රසාද් ධර්මසූරිය. හොඳයි අපි ගීතය අහමු. Susum po
ගීත ගායනා කළේ ප්‍රසාද් ධර්මසූරිය. අපේ අජිත් හද සහභාගී වෙන අජිත් ධර්මසූරිය මහත්මයාගේ මල්ලි. ඉතින් මං හිතුවා මං ගීතය අහගෙන හිටියේ ඊටමත්ම මියුරු හඬින් ඒ ගීතය ගායනා කළා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් පවුලේ මොන වගේ බැඳීමක්ද මේ කලාවත් එක්ක තියෙන්නේ කියන කාරණේ. ඒ ගැන කතා කරන්න ගියොත් අපිට කාලය මදි වෙනවා. ඒ නිසා මම කැමතියි අපි නවත්තුපු තැනින් පටන් ගමු ඔබතුමාගේ මේ ග්‍රන්ථ කලාව පිළිබඳව. ඔව් මේ දැන් මෑතකදී මගේ පොත් කීපයක් මෙලි දැක්ුණා. දවලගොසරැවෙන්ට පස්සේ විප්‍රවාස නවකතාව. ඒක චිත්‍රපටයක් හැටියට ඉදිරියේදී අධ්‍යක්ෂකවරයෙක් තෝරගෙන තියෙන නිර්මාණය කරන්න. පරිදාහය කියලා මගේ කෙටි කතා සංග්‍රහයක් මෙලි දැක්ුණා. ජාතික මට්ටමේ ඇගීමට ලක් වෙච්ච සමස්ත ලංකා පළවෙනි ගත්ත කෙටි කතා දෙකක් සහ තව කෙටි කතා කීපයක් එකතුවක් ලෙස මේ සියල්ල විසරසයි ප්‍රකාශන විදිහට. දැනට කිඩල් ඊබුක් එකක් හැටියට තියෙනවා Unclouded Virtue කියලා පොතක්. ඒක දවල ගුසරේවි ඉංග්‍රීසි පරිවර්තනය. Beauty of Innocence කියලා ඉංග්‍රීසි පොතක් තියෙනවා. ඊබුක් එකක් විදිහට නෑ ඒක ඊබුක් එකක් හැටියට තියෙන Unclouded Virtue. අර වෙළඳපොලේ තියෙනවා මේ Beauty of Innocence. සහ දැන් අලුතෙන් මම නිර්මාණය කරන පොත අග්නිකර්ම. ඒක දේශීය හෙළ වෙදකමත් බද්ධ වෙච්ච එකත් අපූර්ව කතාවක් වෙයි. ඔබ අපි දෙන්නම දන්න බොහොම ඛේදවාචකයක් ජාන්ත අපේ නගරාන්තර දුම්රිය රඹුක්කනේදී පීඩන කැඩලා සිද්ධියක් වුණා. ඉතින් මහමාය ගෑන් ළමෙක් දැඩි ලෙස රෝගී බවට පත් වෙලා මිය යනවා. ඒ කම්පණය මම වෙන ආකාරයකින් නවකතාවකට නිර්මාණය කරලා තියෙනවා. අපූර්ව දේ දැනටමත් එයත් ටෙලිනාට්‍ය සඳහා යෝජනා වෙලා සූදානම් වෙලා තියෙනවා. එතකොට මම කැමති දැන් ඔබේ ඔය පුවත්පත් කලාව ඒ වගේම ග්‍රන්ථ කලාව මේ සියලු දේ අතරතුර මේ චිත්‍රපට කලාවත් ඒ විදිහටම තියෙනවා. කාලයත් එක්ක තරම් කරන අපි කෙටි චිත්‍රපටය කියන විෂයට එමු. කෙටි චිත්‍රපටය මගේ ජීවිතයේ ලොකු වෙනසක් ඇති කරා. මම නිර්මාණය කරපු කෙටි චිත්‍රපටි පහම සම්මානයට පාත්‍ර වුණා දෙස් විදෙස්. විශේෂම මධ්‍යම පළාතේ ජයග්‍රහණ ගත්ත වක්‍ර සහ මාතා කියන කෙටි චිත්‍රපටි දෙක. ඒකම බඹරගලවත හොඳම වාර්තා චිත්‍රපටය වුණා. රැටල්ඩ් එහෙම නැත්නම් සසල කියන කෙටි චිත්‍රපටිය බංග්ලාදේශ් කෙටි චිත්‍රපටවල ඇගීමට ලක් වුණා. එකත් YouTube එකේ නරඹන්න පුළුවන්. ඒක කරන්නේ බංග්ලාදේශයේ කණ්ඩායමක් තමයි දාලා තියෙන්නේ. මේ හරහා මට ඕන එකම තිබ්බා සිනමා නිර්මාණයක් කරන්න. හැබැයි සිනමා නිර්මාණයක් කරන්න මේ නුවර වගේ තැන කිපදිලා මේ මම කියන්න හැමේ හින්දා අපිට මේ වියදම් කරන්න කෙනෙක් නැහැ කියන එක. හැබැයි ලොකු ආසාවක් තිබ්බා මට චිත්‍රපටයක් කළ යුතුයි කියන එක. සුමිත්‍රා පීරිස් නෝන මහත්මයාත් මගේ තිර රචනයකින් චිත්‍රපටයක් කරන්න උත්සාහ කරා. නමුත් අභාගිකට වගේ කොවිඩ් ප්‍රශ්න නිසා ඒක මග හැරුණා. කන්ද උඩට උරුමයේ සිංහල අවසන් රජින කුසුමාසන දේවි සමාපී නිර්මාණය කරන්න හැදුවේ. කොහොම නමුත් මම ශ්‍රී වික්‍රම චරිතය අළලා කරපු තිර රචනයක් ඇසුරෙන් මොහාන් නිහස් මහත්මයා ශ්‍රී වික්‍රම චිත්‍රපටය කරා. එය මට හිතන නොබෝ කාලෙකින් ලබන අවුරුදු ජනවාරි වගේ වෙනකොට ප්‍රේක්ෂකයන් හමුවට එයි ඒ චිත්‍රපටය. ඒ ශ්‍රී වික්‍රම ආවට පස්සේ මට හිතුණා නෑ මම තිර රචනය කරලා මමම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ යුතුයි කියලා. ওই සමයේ මට ආරාධනාවක් කිනවා ඔබ අපි කවුරුත් දන්න බොහොම ජනප්‍රිය වැඩසටහනක් සිහිනේ කිරෑ. ඔව් මේ සිහිනේ කිරෑ වැඩසටහනට මම ගිහින් මගේ සිදුවීම මේ අතීත සිද්ධි එක අපූර්ව වැඩසටහනක් පැය දෙකයි විනාඩි ගාණක් යනවා. මේ වැඩසටහනේදී මට මතකයි මම ඒකේ බැලුවා. මේ වැඩසටහනේදී මම කියනවා මට ආසාවක් තියෙන චිත්‍රපටයක් කරන්න කියලා. සීනගිරය කළා ටික දවසකින් මම නොහිත විදිහට මම එක්තැන් වෙන පොඩි අසනීපයක් නිසා මාස හතරක් විතර මේ කාලය තුල මම නොදන්නා කෙනෙක් මට කතා කරනවා. සීනගිරය ප්‍රේක්ෂිකාවක් ඇය කතා කරලා ඉස්සලා මට තෑගි පාර්සලයක් කියවනවා. මම අසනීපුණු බව දැනගෙන ඊට පස්සේ ආ මම බලන්න එනවා.
අපූර්වද යාගේ දුව වෛද්‍යවරියක් ඒ කාලේ වෛද්‍ය මේ පෙරදෙන විශ්වවිද්‍යාලයේ අවසන් වසර ශිෂ්‍යාවක් මේ දින එනවා ගෙදර මිත්‍රත්වයක් ගොඩ නැගෙනවා ඊට පස්සේ මම සුව වෙනවා එතනින් එනවා ආරාධනේ මට දැන් අග්නිකර්ම කිටික නව කතාව බිහි වෙන්නේ තෝකින් ඒ කෙනෙක් අධ්‍යක්ීම්නේ මේ නිර්මාණ කරන්නේ තියෙන්නේ අනිවාර්යයෙන් එතකොට මේ ඉන්ද්‍රාණි පත්‍රාජ් සොයිර කියන අපි ඒත් වාර්තා චිත්‍රපටයක අපි ඉස්සලා හදන්නේ අර වෛද්‍යවරයා ගැන ඊට පස්සේ එකම මට අවශ්‍යතාවය තියෙනවා චිත්‍රපටයක් කරන්න ඕනේ කියන අපි කෙටි නෑ රූපවාහිනී සඳහා චිත්‍රපටයක් නිර්මාණය කරමු කියන හැඟීම ඇතුව නිර්මාණ කරන්නට පිවිසෙනවා මේක කරන්න යනකොට යන්නේ රූප මේ ටෙලි නාට්‍යයක මේ ඒ මට්ටමින් නෙවෙයි චිත්‍රපටයක් හැටියට චිත්‍රපටයක් මේකට ඒ සම්බන්ධ කරගන්නෙත් ඒ වගේ අය කැමරාවට විශේෂයෙන්ම රුවන් කොස්තා ඉතින් විශාල වීදමකුත් දරන්න වෙනවා අනේ අර මගේ සහෝදරිය ඉන්ද්‍රාණි පත්‍රාජ් ඒ සියලු දුක්ක දෝමනස්ස කිසිම දෙයක් මට හිතන්න නොදී යාම දරාගෙන චිත්‍රපට නිර්මාණය කරනවා මේ චිත්‍රපටිය නිර්මාණය කරාට පස්සේ තමයි මට හැඟෙන්නේ මෙය අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර තරගවලට ඉදිරිපත් කළ යුතුයි කියලා මේ චිත්‍රපටයේ විශේෂකුත් තියෙනවා මේකේ සංගීතය කරන සමන්ත සමපරපේ විශිෂ්ට සංගීතඥයා මේ ගීත දෙකක් එනවා මේ ගීත දෙකේ කාන්තා ගායනය කරන්නේ නිපුණි තාරකා කියලා වෛද්‍ය විද්‍යාලයේ උත්තර මා ඉස්සලා කියපු අර ඉන්ද්‍රාණි සහෝදරිගේ දියණිය ඇත් ඇත්තටම විද්‍යා විෂයන් හැදෑරුවට විශිෂ්ට කලා හැකියාවන් තියෙන චරිතයක් ඇය ගෙනල්ලා මෙතන වැඩසටහනම කරන්න පුළුවන් තරමේ චරිතයක් එහෙම කියන්න හේතුව ඇගේ නිර්මාණ මම බොහෝ සියුම් අධ්‍යයනය කරන නිසා මෙවර මේ ඊයේ පෙරේද තම විශ්වවිද්‍යාලයේ අවසන් වසර මේ උපාධි ප්‍රදානත්වයේ තිබ්බේ ඒකෙදී යා වෛද්‍ය ශිෂ්‍යාවක් හැටියට ගන්න පුළුවන් සම්මාන සියල්ලම අත්පත් කරගන්නවා ඒකේ තමයි මට තියෙන පුදුමය ඉතින් මෙහෙමයි ඉන්නවා මේ කලාවට එක්ක බද්ධ වෙලා තම මොන විෂය හැදෑරුවත් ඒ තුලම ජීවත් වෙමින් ඉස්සරහට යනවා දැන් මගේ චිත්‍රපටයේ වර්ණ මනම කිව්වේ නැහනේ මේ වර්ණ චිත්‍රපටියේ තියෙන්නේ චිත්‍රයමයි දැන් වර්ණනේ නමත් දැන් චිත්‍ර ශිල්පියෙක්ගේ ප්‍රධාන ආයුධය වර්ණ චිත්‍ර පාටත් එක්කනේ කරන්නේ ඒතකොට මේ වර්ණ කියලා හැබැයි මේකේ මම මෙතන කතා කරන්නේ චිත්‍ර අඳින පාට නෙවෙයි මිනිස් සිතේ තියෙන වර්ණ ගැන පැහැය ගැන එකත් වර්ණයක්නේ මේක ටිකක් අමුතු විදිහේ තේමාවක් ගත්ත කතාවක් මට මේකට සම්බන්ධිත ශිල්පිනුත් දැවැන්ත විදිහට සහය වුණා මේ නිර්මාණ කාර්යයේ ඉදක්වන්න මොකද මම ඇඳපු චිත්‍ර මම ලියපු කෙටි කතා මම ලියපු නව කතා මේ සියල්ලම ගත්ත ආభాෂයකින් ගත්ත දැනුම ඔක්කොම මට එකතු කරලා එළියට දාන්න පුළුවන් වෙයි කියලා තමයි වර්ණ කරන්නේ හැබැයි මට හිතෙනවා මට වර්ණ තුල ඒ සියල්ල එළියට දාන්න බැහැ කියන එක එතකොට තමයි මම හිතන්නේ නෑ මම තවත් සිනමා නිර්මාණයකට යන්න ඕනේ එහෙම නෙවෙන්නේ දැන් ඔව් චිත්‍රයක් අඳිනවා ඔව් අපි සැහිමකට පත් වෙන්නේ නෑ ඒක තමයි කලාකරුවා කලාකරුවා කියන්නේ මම දන්නවා දැන් ඔබත් මේ වැඩසටහන කරනවා මේ වැඩසටහන කළා තෘප්තියකට පත් වෙන්නේ නෑ ඔව් ඊට වැඩිය වෙනස් මාන වලට ගිහිල්ලා ඊළඟ වැඩසටහන කරනවා ඒක තමයි ඇත්ත ඔව් දැන් එතකොට තමයි අලුත් දේවල් වෙන්නේ අලුත් දේවල් වෙන්නේ දැන් මට දැන් ඊළඟ දේ තමයි දැන් මම ඊළඟ යම් සංගීත වැඩසටහනට ආරාධනාවක් තියෙනවා අපි කතා කරා අපි කොහොමද දැන් මේ සැරේ සංගීත වැඩසටහනේ මගේම සින්දු ටික දාමු නේද කියලා ඔව් මොකද දැන් සින්දු ක්ලියර් කරන 100කට වැඩිය ඉතින් එහෙනම් මම කල්පනා කරා එහෙම දෙයක් කළොත් හොඳයි කියලා අපි නිර්මාණකරුවා කියන්නේ එහෙම තමයි දැන් මම දැකපු නිර්මාණකරුවා මහගම සේකරයන් අමරදේවයන් මට බොහෝ දැනුම ලබා දුන් චරිත මහගම් සීකර මෙතුමා සමග ඇසුරක් නම් හදාගන්න බැරුණා. මොකද මම පාසල් වීදී මෙතුමා ජීවිතෙන් සමු ගන්නවා. මට දැන් බොහොම කෙටි වෙලාවක් තියෙන නිසා මම කැමතියි දැන් ඔබත් එක්ක මෙච්චරලා මම කතා කරා. ඔබේ පුද්ගලික ජීවිතය ගැන යමක් අපිට කියනවා නම් ඔබේ ඔව් මම දිනියන් තිදෙනුගේ ඒක ඒ දිනියන්ගේ කොහොමද මේ කලාවත් එක්ක තියෙන සම්බන්ධය? තුන් දිනාට මේ හැකියාව තියෙනවා. මගේ බිරිඳටත් චිත්‍රස හැකියාව තියෙනවා චිත්‍ර නිසා තමයි අත්මට හම් වෙන්නේ චිත්‍ර උගන්නන්න ගිහලා තමයි ඒ විවාහය ලස්සන කතාවක් අහන්න තිබ්බ කාලේම දීපේ කාලය මදි වුණා එයාගේ යට භාෂා තුනම පුළුවන් එයා
බග يعني කාන්තාව එයාට දෙමළ සිංහල ඉංග්‍රීසි භාෂා තුනම් පුළුවන් මොකද එයා කතෝලික කාන්තාවක් නිසා දුවල තුන් දෙනාටත් අපූර්වට ඒ හැකියාව ගිහින් තියෙනවා මොකද අපි ඒකට පෝෂණය වෙන්න ඩෑරියා ඒගොල්ල තාම ඉගෙන ගන්නවද ලොකු දුව විවාහකයි යා පෞද්ගලික බැංකුවක ඉහළ තනතුරක් දරනවා දෙවෙනි දිනේත් දැන් දවස් කීපයකට කලින් විදේශ බැංකුවක තනතුරකට සම්බන්ධ වුණා පොඩි එකන 10 පන්තියේ මේ නුවර බාලිකාවක් ඉගෙන ගන්නවා තමයි ජීවිතය ගත වෙන්නේ තමයි ජීවිතේ එතකොට දැන් මම එක ඉතින් ඇහි යුතු ප්‍රශ්නයකුත් නෙවෙයි නමුත් අපිට දැන් ගෙදරින් දැන් ඔය වගේ නිර්මාණ කරන විට ගෙදරින් ලැබෙන සහාය මම හිතන ඉතාමත්ම වැදගත් වෙනවා ඒක තමයි නිර්මාණකරුවෙකුට තියෙන හොඳ තෝතැන්න වෙන්නේ තමන්ගේ නිර්මාණ තව තවත් බිහි කරන්නට පුළුවන් අවස්ථාවක් උදා වෙන්නේ මම හිතන ඒක ඔබට නම් නෝඩුවම ලැබෙනවා ඇති නෑ එතෙන්නේ මම දෙන්නේ හරි අපූර්ව උත්තරයක් මොකද මගේ බිරිඳ විවාහ වෙලා ටික දවසකින්ම කිව්ව පළවෙනියටම කිව්වේ මම මේ බැන්දේ මේ පොත්ගුල්ලෙක් නේ කියලා ඊළඟ චිත්‍රණයකට යා පොඩි අකමැත්තකුත් තිබ්බා මොකද මම ඒ කලාකරුවෙක් බොහෝ විට හුදකලාවේ ජීවත් වෙන්න කැමති කෙනෙක් නේ ඒ නිසා මොකද මම වෙලාවට පාන්දර වෙනකන් ලියනවා යාත ඒක දීපම තේයකට පින්සල ඔබනවා ඉතින් ඒ වගේ මිනිස්සේ ඉතින් හැබැයි මේ නිර්මාණකරණයේදී ඒගොල්ලොන්ගේ ලොකු ශක්තියක් තිබුණා නැත්ති නැහැ මොකද වඩාත්ම වැදගත් වෙන්නේ නිර්මාණකරණයට අවශ්‍ය සිද්ධි සහ කම්පැනි තුලින් මට එනවා නම් ඒක මේ ළඟ ඉඳලා ටයිප් කරනට වඩා හොඳයි කියලා මට හිතෙනවා විශේෂයෙන්ම කියනවා මම මේ නිර්මාණකරණයේදී ගඟක් උනත් ගලන්නේ ගල්නකොට නිකාම ගලාගෙන යනවා නම් ඒකේ ලස්සනක් නැහැ අනිවාර්යයෙන්ම මොකද දුවල තුන් දෙනා ගත්තාම ඒගොල්ලොත් මේ නිර්මාණයේ එක එක ඉසව්වල ඉන්නේ දැන් ලොකු දුව නර්තනෙටි තාම දක්ෂයි ලියන්න කියන දෙවෙනියා ලේඛන කලාවට දක්ෂයි එයා සමස්ත ලංකා චිත්‍ර සහ ලේඛන කලාව දෙකෙන්ම ප්‍රථම ස්ථාන ගන්නවා ඉතින් මං හිතන්නේ පීඑක් වශයෙන් මම ගොඩක් සතුටු වෙච්ච දවසක් ඒක ඉතින් පොඩ්ඩිත් එහෙම තමයි මං හිතන එයා මේ නොබු වැඩි කාලයක් යන කලින් කැමරාව සහ මේ අධ්‍යක්ෂණය කියන දෙපැත්තම වටිනවා අතපත ගායි කියලා ඉතින් එමනම් ඔබතුමාට සමුදෙන්න හිතෙන්නේ නැති වුණත් සමුදෙන්න සිදු වෙනවා මේ කාලය නිසා අනිවාර්යයෙන්ම දෙන්නෙන්නේ ඔව් අපිට තවත් බොහෝ දේ කතා කරන්න ඉතිරිව තිබුණත් කතා කරන්න අපිට කාලය හරස් වෙනවා තව ගීතයක් අහන්නත් තියෙනවා එහෙමනම් අද අපිට ආවර්ජන ඒ ගීතය ගැන කියමුද ඔව් මේ ගීතයේ වර්ණ චිත්‍රපටියේ තේමා ගීතය ඔව් ගේපද රචනය මා විසින්මයි සංගීතය සමන්ත පෙර මහත්මයාගේ විශාරද ගායනය අර මම මුලින් කියපු නිපුණි තාරකා අර වෛද්‍ය ශිෂ්‍යා කළුආරච්චි වෛද්‍ය ශිෂ්‍යාව නෙවෙයි වෛද්‍යවරියක් දැන් කොළඹ රොහලේ මේ මෙලට කරන්නේ මොනවා කියන්නේ ඔව් මේ 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 ගීතය පළවෙනි වතාවට ශ්‍රවණය කරන්න හම්බෙන්නේ මේ මහනුවරසේ අද ඒක ලොකු සතුටක් අපිට හේතුව මේ මම හැදිච්ච තැන මම බිහි වෙන්නෙත් මහනුවරසේ හරහා වර්ණ චිත්‍රපටයේ ගීයක් වර්ණ චිත්‍රපටයේ තේමා ගීතය හොඳයි එමනම් අද අපත් සමග එකතු වුණේ ඉතාම අපූර්ව නිර්මාණකරුවේ ඔබේ නිර්මාණ ගැන දැන් අපි ගොඩක් දේවල් අහපු නිසා මම අර නිර්මාණකරුවෙක් කියන කතාවෙම ඔබ හඳුන්වා දෙන්නම් තව තවත් ඔබට ඒ වගේ අපූර්ව නිර්මාණ බිහි කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව මේ දලදා සමිඳුන් වැඩ සිටින භූමියක අපි ඉන්නේ ඒ පිහිට ආරක්ෂාව ලැබිලා ඔබට ඒ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා ආවර්ජනා වැඩසටහන වෙනුවෙන් අද අපත් සමග එකතු වුණේ අජිත් ධර්මසූරි මහත්මයා වැඩසටහන සුපුරුදු විදිහටම නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම ඔබේ හිතවත් ශාන්ත වීහෙරත් අපි එමනම් මෙතුමා කියපු ඒ ගීතය හමුදෙන් Thank you.
ක්ෂණ දායකත්වයේ තුන්නේ කවිඳු රාජපක්ෂ සමග ගයන්ති කිම්හානි කඳු පෙළ සුසැදි මනහර සීත දල රැල්ල නයන පොබ යන සිහිල් දිය පිරි නුවර කිරි සයුර කවර නරපති රාහපෑ මහනුවර රජදහන සුලලිත කලාවන් සැදි පොරණ රජ පියසයි විසුල සිංකඩ ගලගුවන් ගැබ නැනනුවන් පතුරයි හඳුරට